සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහනාම මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල මඩකලපුවේදී පොලිස් නිලධාරී ඉදදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ पेट्रोल सह डीजल मिल यलित रुपयल पाकिन पहलट देमल जातिक संदाने हा एक्सत जातिक पेरमन जनपति आमुवे तुम हुंदर कता करा जनपति में संबंध हो तीन दिन गानी दवस के दिन एक सहाय पालकरी में वेनुवेन इदिरपात कल सीलु इल्लीम हिटपु अगमती रनिल पिलिगात बाब देमल जातिक संदाने कियाई दमर अमिल हिमिट रुपयल अनुपांदासक दुन बाउचर्याक त्रिपुत्गल विशेष महाधिकरणे दी हंदुनागने මඩකලපුව වවුනතිව් පොලිස් වසමේ පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා ඔවුන්ගේ මලසිරු රහමුණේ අදාළ පොලිස් මාර්ග බාධකය තුල සහ ඉදිරියේ වැටී තිබියදී මරකලපුව වවුනතිව්හි පොලිස් මාර්ග බාධකයක රාජකාරී නිරතව සිටියේදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මලසිරුරු හමු වුණි අද පෙරවරු 6ට පමණ. ඔවුන් ඊයේ පසරු 6ට පමණ රාජකාරී කටයුතු සඳහා අදාළ පොලිස් මාර්ග බාධකයේ වෙත පැමිණ තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනතිව් පොලිසියේ අනුක්තව සේවය කළ නිරෝෂන් ඉන්දික සහ ගණේෂ් දිනේෂ් නැමැති කොස්තාපල්වරුන් දෙදෙනෙක්. අදාළ සිද්ධියෙන් පසු යුදහමුදාව පුරුෂ විශේෂ කාර්ය බලකාය ඇතුළු විශේෂ ආරක්ෂාවක් ප්‍රදේශයට දවා තිබුණා. ඝාතන පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ මඩකලපුව දිසා වෙනසරු MIM රිස්වි මහතා විසින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ ඝාතන සම්බන්ධ පරීක්ෂණ සඳහා පොලිස් ප්‍රතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නියුත් කණ්ඩායමක් පිටත් කර යවුණු බවයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දේහයන් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා. මෙතර අදාළ ඝාතන සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ සොයා බැලීමට පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතා අද පස්වරු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සමග වවුනතිව්හි සිද්ධිය වූ ස්ථානයට පැමිණියා. අපේ සැකකරනවා මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ අද අලුයම එකත් අද උදෑසන 6ත් අතර කාලයේදී කියලා. ඒකට හේතුව ඊයේ රාත්‍රියේ මේ පොලිස් කොට්ටාෂය තුළ විශේෂ මෙහෙයුමකුත් ක්‍රියාත්මක වුණා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්. බැලු බැල්මට පෙනෙන නිරීක්ෂණ අනුව පැහැදිලි වෙනවා වෙඩි තැබීමක් මේ නිලධාරීන් දෙදෙනාට සිදු වෙලා තිබෙන බව. ඒ වගේම කැපුම් තුවාලක් තිබෙන බව. පොලිස් ප්‍රතිතුමා උපදෙස් ලබා දුන්න ඝාතනයට ලක් වූ මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා. මේ පරීක්ෂණයේදී හෙළිදා තියෙනවා You ask other people who Karuna Amman before 2004. මේ තර්ජනය තුලින් අපිට මේ ඊයේ සිදුවීමත් අතර සම්බන්ධයක් තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ 2004ට හිට කලින් හිටපු කරුණ අම්මන් ආයේ නැගිටිනවද? ආයේ ආයුධවල අතර ගන්නවද කියන කාරණේ. මඩකලපුවේදී අපේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මුරපොළකදී මරා දාලා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය වසර 4 පුරා පසුගිය ආණ්ඩුව විසින් කිරිපොවමින් වැඩි වූ කොටි පැටව දැන් හපා කෑම ආරම්භ කරලා තිනවා. අපි ඒක නිසයි කිව්වේ මේ ආණ්ඩුව තවදුරටත් ගියොත් උතුරු නැගෙනහිර බෙදුම්වාදී ත්‍රස්තවාදී යලි හිසෝසනෝ කියලා. නැගෙනහිර මේ පොලිස් නිලධාරි දෙදෙනෙක් මරා දැමීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක එක් ත්‍රස්තවාදියාට අලුත් ශක්තියක් වෙනවා දැන් අපිට පුළුවන් මරන්න කියලා. ඒකම ඊයේම අපිට ආරංචි වෙනවා ඕමන්තේ කැලේක වෙඩි වැදිලා සොල්දාදුවෙක් හම්බෙනවා.
මෙතන හොරෝපතාන හබගම ප්‍රදේශයෙන් ගලා බසින යාන්නෝය පාලමයට තිබී ගිනි අවිවල කොටස් රසක් සහ පතුරුම් තොගයක් සොයා ගැනීමට කැපිටිගොල්ලා පොලිස් විශේෂකාර්ය බලකා කඳුරේ නිලධාරීන් අද සමත් වුණා. ලැබුණු තොරතුරුකට අනුව විශේෂකාර්ය බලකායේ නිලධාරීන් යාන්නෝය කිමි දෙමින් කළ මෙම මෙහෙයුමේදී T56 ගිනි අවි සඳහා යොදන පතුරුම්, මැගසින්, අත්බෝම් බැතුරු ගිනි අවි කොටස් හමු වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් පහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මාසක් ඇතුළත ඉන්ධන මිල පහළ දැමුණු තුන්වන අවස්ථාව මෙයයි. නව රජය බලයට පත්වීමෙන් පසු පළමුවරට ඉන්ධන මිල පහළ දැමුණේ නොවැම්බර් පළමු වෙනිදායි. එහිදී රුපියල් 155ක් පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින්ද රුපියල් 123ක් පැවති ඔටෝ ඩීසල් රුපියල් 7කින්ද ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන 2T ඇතුළු ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින්ද පහත දැමුණා. පසුගිය 15 වෙනිදා දෙවන වරටත් ඉන්ධන මිල පහළ දැමීමට රජය කටයුතු කළ අතර එහිදී ඔක්ටේන් 92 සහ 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දැමුණා. මාසක් ඇතුළත ඉන්ධන මිල පහළ දැමුණු තුන්වන අවස්ථාව සනිටුහන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ දැමුණේ රුපියල් 5කින්. එනෝ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක්. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් සහ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් බවට පත් වෙනවා. මේ රජයේ බලවිච්ඡ පත්විච්ඡ දවසේ ඉඳන්ම අගමැතිතුමත් අතිකරු ජනාධිපතිතුමත් කල්පනා කරේ විවිධ බදුවලට හිර වෙලා ඉන්න මේ රටේ ජනතාවට විවිධ බඩු මිල ගණන් වැඩි වෙලා ඉන්න මේ රටේ ජනතාවට කොයි අංශයෙන්ද අපි සහන දෙන්නේ කියලා. මේ මොහොත වෙනකොට පෝර මිල අඩු කළා, බදු අඩු කළා, ලෝක වෙළඳ පොළත් එක්ක කල්පනා කළා. තෙල් මිල තුන්වැනි වතාවටත් අද අපි මේ මාසේ අඩු කරන්න පුළුවන් වෙලා. තවත් ඉදිරියේදී අඩු කරන්න පුළුවන් නම් අඩු කරන අපි IOC සමාගමනුත් ඉල්ලීමක් කළා තිනවා ඒගොල්ලන්ගේ මිල ගණනුත් මේ තත්ත්වෙට පහත් කරන්න කියලා. එනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම දද මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ලීටරයක් රුපියල් 5කින් පහත දමා තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ අද වන විට දේශපාලනික නොසන්සුන්තාවයක් පැවතියත් රටේ හෙට දවස ආර්ථික වශයෙන් සුබවාදී වනු ඇති බවයි. දශක හතරකට පසු මෙරටේ ඉදිකරන විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය මොරගහකන්ද ජලාශයේ පිටාර මට්ටමට පැමිණ තිබුණා. එනෝ ජලාශයේ වාන් දොරටු අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අක්කර අඩි 460,000ක් වන මොරගහකන්ද ජලාශයෙන් කුඹුරු අක්කර 82,000ක් අස්වැද්දීමට නියමිත අතර උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට පමණ ජලය සැපයීමට නියමිතයි. ජලාශය වාන් දොරටු පහම විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. එදී ජනාධිපතිවරයා කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කිරීමට එක්ුණේ මෙලෙසින්. ලංකාවේ එකම ජලාශයක වැඩිම ජලය ක්‍රැස්වෙන ස්ථානය සේනානායක සමුද්‍රයේ අම්පාරේ. මේක තමයි දෙවෙනි ජලාශය ලංකාවේ. නමුත් සේනානායක සමුද්‍රයට වඩා කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, පානීය ජලය, කර්මාන්ත ඒ ඔක්කොම ගත්තාම මේ ව්‍යාපෘතිය තමයි මෑත යුගයක සංවර්ධනයේ විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රටේ
අමාත්‍යංශවල ලේකම්වරු පත්කරන්නේ ජනාධිපතිවරයා වන බැවින් ඔවුන් සිදු කරන සියලුම කටයුතු වල වගකීම තමන් බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති පත්වීම් ප්‍රදානයකට එක් වෙමින් සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව වවුනතිව් කියන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව මුරුකුටියේදී කිසියම් පිරිසක් විසින් මරා දාලා තියෙනවා. පාර්ලිමේන්තු සභාගෙබ අත්පත් කරගෙන ඉන්න ඒ කණ්ඩායම අහනවා ඔන්න රාගහාමිලට වෙඩි තියලා තියෙනවා පහුගිය අවුරුදු 3 මාරෙම වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති වුණා විතරයි ඔන්න වෙඩි තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ මතු කරන්න තමයි ඔය වෙඩි තැබීම කළේ. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයයි කසාද බැන්නම ආන්න උතුරේ යම් යම් සිද්ධි නිර්මාණය කරනවා. වෙනදා පත්තු නොකරපුව ගිනි අවි පත්තු කරලා පෙන්වන්න හදනවා. වර්තමාන ආණ්ඩු ආවම උතුරේ ගැටුම් නිර්මාණය වෙනවා බහුල වෙනවා කියන මතය හදන්න හදනවා. හරියට හොයලා බැලුවොත් ඔය සිද්ධි පිටිපස්සේ ඉන්නේ ඔය ප්‍රශ්න කරන මහත්තුන්ගේ ගෝල බාලයෝම තමයි. අද ඔබට කොතරම් බිය වෙලාද කිව්වොත් මේ පාර්ලිමේන්තුව තුල තමුන් වහන්සේලාට මේ පත්වීම් දෙනට විරුද්ධව කරුණු ඉදිරිපත් වුණා. අද සමහර උදවිය අගමැතිවරයාට ඇමති මණ්ඩලයට විරුද්ධව යෝජනා රාශියක් අරගෙන එනවා. අපි අක්‍රීය කරන්න හදනවා. අපි කියන වැඩ කරන්න එපා කියලා කියනවා. නීතියානුකූලව ජනාධිපතිවරයාට තියෙන බලය අනුව ක්‍රියාත්මක වෙලා තමයි මේ සියලු සිදුවීම් සිදු වුණේ. එතුමාගේ විධායක බලය උදුර ගන්න පුළුවන් කමක් නැහැ. ජනමත විමසුමක් නැතුව. අද සමහරු මේ අයිතියට තර්ජනය කරනවා. නමුත් අපි මතක තියාගන්න ඕන ජනාධිපතිතුමනි ඔබත් එක්ක මේ රටේ සියලු ජනකොලස්ක ඉන්නවයි කියලා ඔබ ගත්ත පියවර රැකගන්න ජනාධිපතිතුමනි අද තෙල් මිල අඩු වුණා. හැම වර්ගයකින්ම රුපියල් 5 ගානේ අඩු කරන්න අද වෙනකොට රුපියල් 20ක් අඩු කරන්න අපිට ශක්තිය ලැබිලා තියෙනවා පෙට්‍රෝල් වලට විතරක්. ජනතාව පීඩණයට පත් කිරීමට නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි එක්කා වුණේ ජනතාවට සහනයක් සලසන්න. මේ දිනවල විශේෂයෙන්ම අමාත්‍යංශවල කටයුතු වලදී රජයේ නිලධාරීන් වශයෙන් කටයුතු කිරීමේදී මා ඉතා පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන. රටේ ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට මොන විදිහේ දේශපාලන නොසන්සුන්තාවයක් සහ ගැටුම් සහගත තත්ත්වයන් තිබුණත් මේ රට අස්ථාවර වෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. රටේ ජන ජීවිතය කඩාකප්පල් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අමාත්‍යංශවල ලේකම්වරු පත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා. ඒ නිසා අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නා මොන විදිහේ ප්‍රශ්න තිබුණත් අමාත්‍යංශවල අයිති කාර්යයන් සිය කාර්ය මණ්ඩල සමග ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. දේශපාලන ආරවුල ඒක අපි බේර ගන්නවා. ඒක අපි අතරේ ප්‍රශ්නයක්. රාජ්‍ය නිලධාරීන් සතු වගකීම මම බාර අරගෙන තිබෙනවා මම බාර ගන්නවා. පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ අතර ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට දුරදැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳ තීන්දුව ලබා දීම ලබන සඳුදා දක්වා අද පස්වරුවේ කල් තැබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම අධිකරණයේ සාමාන්‍ය වැඩ කරන කාලය ඉක්මවීමෙන් පසුවද අවසන් නොවීම හේතුවෙන් පෙත්සම සලකා බැලුනේ අභියාචනාධිකරණ සභාපති විනසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන විනසුරුවරුන් හමු වෙයි. පෙත්සම් කාර පාර්ශවයේ සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වුවද අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ මෙතෙක් සිය දුර දැරීම නීති විරෝධී බවයි. එම නිසා ඔවුන්ට දුර දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කාර පාර්ශවයේ ඉල්ලා සිටියා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයේ නම් කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් සිදු වුණේ පාර්ලිමේන්තු මැතිවරණයේ තාවකාලික අත්විඳීමක් පමණක් නිසා කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නොමැති බව
ස්ථාවර නියෝග අතීත වූ අවස්ථාවක ස්ථාවර නියෝග යොදා ගනිමින් පළමු විශ්වාස භංග යෝජනාව සඳහා ඡන්ද විමසීමක් සිදු කිරීම නීත්‍යානුකූල නොවන බව සහ එදින පාර්ලිමේන්තුවේ සිදු වූ කරුණු විකෘති කරමින් සකස් කර ඇති කෙටුම්පත් හැන්සඩ් වර්තාව මත පෙත්සම් ගොනු කළ නොහැකි බවයි පාර්ලිමේන්තුවේ හඬ අනුව ඡන්දයක් ගැනීමට හැකියාවක් පවතී නම් වැසිවෙන ව්‍යවස්ථා සංශෝධනයේද එලෙස සම්මත කරගත හැකිදයි එදී අභියාචනා අධිකරණ සභාපති ප්‍රීතිපද්මන් සූර්සේන මහතා විමසා සිටියා කෙසේ වෙතත් අධිකරණයේ කටයුතු සාමාන්‍යයෙන් සිදු කරන වේලාව ඉක්මවා කරනු දැක්වීම සිදු වුවද වගඋත්තරකාර පාර්ශවයේ කරනු දැක්වීම අවසන් කිරීමට හැකි වූයේ නැහැ. එම නිසා අභියාචනා අධිකරණයේ තීරණය කළේ එළඹෙන සඳදා පෙත්සම යලි කැඳවීමටයි. පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් අතර විශේෂ සාකච්ඡාවක් මේවන විට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙතර ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සංධානයේ නියෝජිතින් අතර විශේෂ සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වුණා. දෙමළ ජාතික සංධානයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතින් මෙලෙස ජනාධිපතිවරයා හමුවන්නේ කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව දෙමළ ජාතික සංධානයේ නියෝජිතින් පස්වරු 6ට පමණ ජනාධිපතිවරයා හමු වීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. මම හොඳට කතා කරලා ජනාධිපති මේ සම්බන්ධව තීන්දුව ගනි දවස් දෙකකින් තුනක්. තවද තීන්දුව ගන්න දවස් තුන හතරකින් ගන්න පුළුවන් මං නව අගමැති කෙනෙක් පත් කරනවා කියලා එතුමා කිව්වද? 113ක් කාටද බලය තියෙනවා කියලා යාට පත් जनाधि ඊය දිනදී අපි ජනාධිපතිතුමාට ලියුමක් එවුවා. එතනදී UNF එකෙනෙක් අග්‍රමයේ ධූරයට පත්කරන්න කියලා ඒ ක්‍රියාවලියට අපේ සහය දෙනවත් කියලාත් අපි ඒ ලියුමෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒකෙන් අදහස් වන්නේ අපිත් එකතු වෙලා මේ ආණ්ඩුව හදනවා කියන එකක් නෙමෙයි. රටේ තියෙන මේ අස්ථාවර තත්වය වෙනස් කරන්නට ඒ ක්‍රියාවලියට අපි සහය දෙනවා කියලා අපි කියලා තියෙන්නේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සංධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය එක්සත් ජාතික පෙරමුණ රජයක් පිටවීමට සහය පාතින බවට දෙමළ ජාතික සංධානයේ සිදුකල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. ඓක්‍ය තේසිය මුන්නණීනුඩිය එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ රජයකට සහාය පළ කරන්න දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු කමිටුව ගත තීරණය පිළිබඳව ටෙලෝ සංවිධානයේ මහලේකම් විදියට මම විරෝධය පළ කරනවා. පාර්ලිමේන්තු කමිටුවට එහෙම තීරණයක් ගන්න බෑ. ගිය දෙවනිදා ටෙලෝ සංවිධානයේ ඉල්ලීමක් කරපු නිසායි දෙමළ ජාතික සංධානය කොළඹදී රැස්සලා මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙනෙවන නියමිතව තිබූ විශ්වාස භංගයට සහාය පළ කරන්න තීරණය කළේ. කොහොම වුණත් මේ වගේ තීරණයක් එතනදී ගත්තේ නැහැ. මේ අතර විපක්ෂ නායක අර සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ අර්ලියගහ මන්දිරයේදී හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට එක් වූ එම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා කියා සිටියේ තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් වලට හිටපු අග්‍රමාත්‍යවරයා එහිදී එකඟ වීමත් සමග ඔහුට සහාය පළ කළ බවයි. කැබිනට් අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ජන රජයේ අරමුදල් වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර අද තාණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වුණේ නැහැ. දිනට නියමිත කටයුතු පිළිබඳව එකඟත්වයකට පැමිණීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වෙනත් දිනවලදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම අද පැවැත්වුණේ නැහැ. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම දෙක පැවැත්වුණේ පාර්ලිමේන්තු කාරක සභා කාමර දෙකකදී. අද පාර්ලිමේන්තු යාන්ත්‍රණය සභා වෙනවද? අවශ්‍ය නැහැ නේ කතානායකතුමා. එයාගේ කැලෑවි නීතියෙන් එයා පාර්ලිමේන්තු කරන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණයක් දෙයිනේ. සරහරිය නැත්තම් අපි බලන්න කතානායක ගණන් දිනු ගණන් දෙන්නු. නෑ නෑ නෑ. ඉතින් ඒක සජාති පක්ෂේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙලාවේ බහුතරය පෙන්වලා බැරි නිසා සහභාගී නොවී ඉන්නේ. නෑ බහුතරය තියෙනවා. කතානායක නීතියෙන් ඔහු ඒ ආණ්ඩුව පිළිගන්නවා.
සභානායකත්වයක එකතු වෙලා සිලෙක් කමිටියක පත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ සිලෙක් කමිටියක එකතු වෙලා පාර්ලිමේන්තු කමිටුව පත් කරන්න ඕනේ. ඒවා මොකෝවත් කරලා නැහැ. එන්න පාර්ලිමේන්තුවක් නැහැ. ජනාධිපතිතුමා සඳහන් කරලා දිනනවාද අගමැතිතුමාට ඉවත් වෙන්න කියලා. जनता සන්ධානෙ අග්‍රාමාත්‍ය ධූරයේ දැරිය යුතු තැනත්ත තීරණය කරන්නේ. අපි එහෙම තීරණය කළා දෙනවා රනිල් වික්‍රමසිංහ. ද්‍රවිඩ සන්ධානයේ තීරණය කළා තියෙනවා එක්සත් ජාතික පෙරමුණ නම් කරන අපේක්ෂකයාට සහය දක්වන්න. දැන් ඊට පස්සේ එහම ඔබතුමා පෑනක් එහෙම අරගෙන ආවේ නැද්ද පාර්ලිමේන්තුවට? පෑනක් තියෙනවා. අර පෑන නැතිනොත් මේක දිනනොත්? මේක දෙන්න පුළුවන් හකෝ කල්ලෙන්. ඒක ඔබතුමා බලාපොරොත්තු වෙනවා එහෙම අපේ. අනිවාර්යෙන්. පරිජාලකත් එහෙම කරනවා. පෙරවරු 10:30 ට පාර්ලිමේන්තුව රැස්ුණේ කථානායක කරුණ ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අනුපක්ෂයෙන් නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැහැ. අර කතානායකතුමනි ඊයේ අදයි ගත්ත තීරණ ඒ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුට යවන්නේ කියලා මං ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. හොඳයි ඒ ටික යන්න. අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල වේදම් කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කළේ පාට්ලි චම්පිකරණවක මන්ත්‍රීවරයා විසින්. 2018 නොවැම්බර් 15 වෙනි දින සිට අමාත්‍යවරුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හා ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා වැටුප් සහ අනිකුත් පාර්ශ්වමිකයන් ගෙවීම පිණිස ජනරජයේ අරමුදල් වෙතින් කිසුම් වේදමක් අනුමත කිරීමට වරහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බවටත් ඉහත කී අමාත්‍යවරුන් වෙනුවෙන් විදේශ සංචාර හෙලිකොප්ටර් යානා භාවිතය ඇතුළු අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වූ වියදම් පියවීමද තහනම් වන අතර මෙම යෝජනා සම්මතයේ උල්ලංඝනය කරමින් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා කවර හෝ තැනැත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථීර කරනවා. අනතුරුව යෝජනාවට අදාළව ඡන්ද විමසීම ආරම්භ කෙරුණා. ජනරජයේ අරමුදල් වලින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කිසිවෙ වේදමක් අනුමත කිරීමට කවරහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් වූ යෝජනාව. සභාව එක්කද ඒ වගේම අපි එකඟත්වයක් දීලා තියෙන මේ සම්බන්ධ ඉලෙක්ට්‍රොනික කමරා ඡන්දයක් පාවිච්චි කරන නිසා නව ඒ ඕඩර් ද ඉලෙක්ට්‍රොනික වෝටින්. යෝජනාව ඡන්ද 122කින් ඉලෙක්ට්‍රොනික කමරේට අද අනුමතව බව සඳහන් කිරීමට කැමැත් දෙමි. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. දෙමළ ජාතික සන්ධානයේ ඊයේ ගිල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එකතු කිරීම සඳහා ඒගොල්ලන්ගේ සහයෝගය දක්වන ලිපියක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නය යාපනයේ පුස්තකාලෙ ගිනි තියලා දෙමළ ජාතින්ගේ ප්‍රශ්න වැඩි කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්කලා දෙමළ ජාතික සන්ධානය එකතු වෙන්නේ කොහොමද කියලා. අතික පුස්තකාලයේ යාපනයේ ගිනි තියලා විනාශ කරපු එක්සත් ජාතික ඒ ඉතිහාසය දැන් අමතක වෙලා ඉවරයි. කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් වර්තමානයේ කටයුතු කරමින් සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කරුණාරත්න ජයසූරිය මහතාගේ අවශ්‍ය වෙලා තියෙනවා ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂකයාට. එයා අදත් මේ දානවක්කන භූමිකාව ලබන සැරේ අද එයාගේ පෝස්ට් එක ගාලා තියෙනවා මම දැක්ක එක්සත් ජාතික පක්ෂය. එයා දැන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කරනවා හොඳට පේනවා. මේ ආණ්ඩුවේ අගමැති පුරප්පාඩුවක්වත් ඇමැති පුරප්පාඩුවක්වත් නැහැ. අපි අධිකරණයේ තුින්දුව දිහා බලාගෙන ඉන්නවා. ඡන්දෙට ගියොත් එක්සත් ජාතික පක්ෂය 65ට වැඩියි. එතන අපිට 130ක විතර හොඳ ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. මම දැක්ක අජිත් පෙරේරා මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක් පැහැදිලිව කියනවා මේ මාසයට බිලියන 72ක් රටට පාඩු වෙලා. පළවෙනි දේ තමයි මම දන්නේ කොහෙන්ද මේ ගණන් හදාගත්තේ කියලා. කරුණාකරලා ඒක විග්‍රහ කරලා කිව්වොත් මෙන්න මෙහෙම මෙහෙමයි පාඩු උනේ කියලා බුද්ධිමත් ජනතාව කියන සරල භාෂාවෙන් අන්දන්න උත්සාහ කරන්න එපා. පාර්ලිමේන්තුව රැස් කරන්න උවමනා නැහැ. පාර්ලිමේන්තුව රැස් කරන්නත් ඕනේ නීති අනුකූලව. ඔබතුමා 152 පොඩ්ඩක් කියවන්නකෝ. अमात्यवरे सह
ඒ අමාත්‍යවරයාට ඉදිරිපත් කළ හැක්කේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්වයි කියලා. ඒක කියවන්නේ संपूर्ण नीति विरोधी व्यवस्था विरोधी स्थावर नियोग विरुद्ध රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගේ නිලහසිරණ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන් ඔහු මේ බව සඳහන් කළා. मुदल अनुमत कि वर्तमान මම දන්නා ආකාරයෙන් මේ අය මැති ඇමතිකම් බාර ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය කියනවා යන්නේ යෝජනාවට දේ වලට එකඟ වෙච්ච නිසා තමයි ඔවුන්ගේ සහයෝගය ලැබෙන්නේ කියලා. කිසිම ගිවිසුමකට අපි එළඹිලා නැහැ. දැන් අරීත මන්දිරයේ ඒ වතුර බිල් ලයිට් ඕජලිකව ගෙවන්න කියලා ලක්ෂණ ක්‍රියාවල් ප්‍රකාශ කරා. හැබැයි ඒවා ඉන්නුත් දැන් ජනතාවරු සියමු කෙනෙක් තේවා ඉදිරිපත් කිරීම හැකියාවක් තියෙනවා. ඒකත් අහන්න ඕනේ අපේ කිරියල් ඇමතිතුමාගෙන්. ඇමතිතුමනි නම් ප්‍රාදේශීය දඹපතරියට පස්සේ ඉතන ඉන්න බැහැ නේද? මෙතන තියෙනවා යම් තාක්ෂණික ප්‍රශ්නයක් ඔබතුමා සඳහන් කරන ආකාරයට. හැබැයි අකුරට තිතට බලලා නෙවෙයි ඉන්න අගමැතිතුමා වාස් කරේ. අකුරට තිතට බලලා නෙවෙයි අලුත් අගමැතිව පත් කරේ. ඒ නිසා මෙතන තියෙනවා මේ අර මං කිව් විදිහට ව්‍යාකූල තත්ත්වයක්. දැන් තව 4-5 දිනක් පත් වුණොත් ඒතර රටටම වෙනමම මේ නොබෙල් වාර්තාවක් තියන්න පුළුවන් අගමැතිවරුන්ගෙන් සපිරුණු ශ්‍රී ලංකාව. තව සමේ සමාවෙන්න නොබෙල් තියාගෙන මේ සමාවෙන්න මට ගිනස් වාර්තාව. මගේ ඔළුවත් ව්‍යාකූල වෙලා තියෙන මේ පමගාලේ පැටලිලා. पूज्य दमर अमिल हिमियांट लिट्रो गैस समागमे अलवी प्रवर्धन कटयुति अटते मुदल गेव वौचर पताक त्रिपुद्गल विशेष महाधिकरणे दी अद हंदुना गेनुना पसुगिय जोली मस संधहा दमर अमिल हिमियांट सिदुकल गेवीमट अदाल वौचर पत उन्वान्सेट सिदुकल गेवीमकट अदाल एकक बवट हंदुना गत्ते लिट्रो गैस समागमे मूल्य पालक वर्यालिस कटयुतुकल मुदित हर्षजित महताई लिट्रो गैस समागमट आयत रुपयाल मिलियन पांसीक मुदलाक सावाद दिलस परिहरने कल बवट चोदना क्रमीन हिटपु जनाधिपति कार्य मंडल प्रधानी गामिनी सनरात अतुल वित्तिकरुवंट इरेयो पावरायती नडुव त्रिपुद्गल विशेष महाधिकरणे दी अदयालु विभागेट गेनुना ए संपत अबेकोन संपत विजयरत्न सह चंपा जानकी राजरत्नन विरसुरु मडुल इदिरिये एयनुव अद लिट्रो गैस समागमे मूल्य पालक वरयालस कटयुतु कल मुदित हर्षजित तमानगम महतागेन साक्षी सटहन कर गैनीम सिदुवुना मेदी पूज्य दंबरामिल हिमियंट लिट्रो गैस समागमे अलवी प्रवर्धन कटयुतु वेनुवेन पसुगिय जूली मस रुपयाल
අනුපන්දහසක මාසිකින් දෙන දීමනමක් ලබා දීම රදාලා වවුචර් පතක් විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. එහිදී අදාළ වවුචර් පත පූජ්‍ය දඹරාමිල හිමියන්ට ලීට්‍රෝ ගෑස් සමාගමෙන් සිදු කරන ලද ගෙවීමකට අදාළ වවුචරයේ බවට සාක්ෂිකරු විවෘත අධිකරණයේදී හඳුනාගත්තා. මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 7 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ඉදිරි දිනේදී තව මේ ආකාරයේම ආයතනයට සම්බන්ධ නැති සහ වෙනත් පිටස්තර පුද්ගලයන්ට මේ ආයතන වලින් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ලේඛන සහ රිසිට් පත් අපි සාවිට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලීට්‍රෝ කියන මේ සමාගමකින් මෙහෙම මුදල් ගෙවන්න පුළුවන්ද? විත්තියේ නීතිච්ච මහතා අදාළ සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීමේදීම අසා සිටියා පූජ්‍ය දමරාමිල හිමියන් මේ ආයතනයේ සේවකෙක්ද කියලා. ඔහු කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා තිබුණේ නැහැ ඔහු සේවකෙක් කියලා. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් වුණා කියලා තිබුණා ඔහුට ගෙවීම කිරීම සම්බන්ධයෙන්. මෙතර පූජ්‍ය දමරාමිල හිමියන්ට ලීට්‍රෝ ගෑස් සමාගමෙන් ඉන්ධන දීම නවක් ලබා දීමේ සිදුවීමට අදාළව සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කළා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී පූජ්‍ය දමරාමිල හිමියන් පිළිබඳව මෙලෙස අදහස් පළ වුණා. අමිල ආන්දරෝ වගේ කට්ටිය කොහොමද ගෑස් සම්බන්ධව ප්‍රචාර කටයුත්ත කරන්නේ? 95000ක් උන්වහන්සේට ගෙවලා තියෙනවා මාසිකව. ඉතින් උන්වහන්සේ උපවාස කරන එක පිළිබඳව ආයේ අමුතුවෙන් හිතන දෙයක් නැහැ. උපවාස නෙවෙයි, හරියට නම් මරාගෙන මැරෙන්න ඕන. ඒ තරම් උදව් කරලා තියෙන නිසා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් විවිධ ගෙවීම් කටයුතු කරලා තියෙනවා. සමනලි ෆොන්සේකා, සරත් විජේසූරිය, වියංගොඩ ඇතුළු කණ්ඩායමකට සරත් විජේසූරිය මැතිතුමාට රුපියල් 350000යි, දඹර අමිල හිමි 1330000යි. ඒ වාර්තාවේම සඳහන් වෙනවා මේ ලිට්‍රෝ සමාගමේ සේවය නොකරන තවත් පුද්ගලයන් 38 දෙනෙක්ට එවැනිම ගෙවීම් කරලා තිනවා. දැන් අපිට සැකේ මතුවෙන්නේ මේ 38 දෙනා කවුද? මේ 38 ේ වියංගොඩ ඉන්නවද? රත්නප්‍රිය ඉන්නවද? මේ සරත් විජේසූරියලා ඉන්නවද? මේ සත්‍යග්‍රහ උපවාස කරන අර වියංගොඩලා රත්නප්‍රියලා වේතනයේ අහිමි වීම නිසාද මේ හඬ නගන්නේ කියලා සැකේ අපිට තිනවා. අපි දැක්කා දැන් සති දෙකකට විතර කලින් පූජ්‍ය දබර හිමි නිඳිත විදියට අපහාස කරනවා කැලණියේ නායක හමුදුරුවන්ට, ගංගාරාමේ නායක හමුදුරුවන්ට, අස්ගිරි අනුනායක හමුදුරුවන්ට. හැබැයි සති දෙකක් ගියෙත් නෑ ඒ අපහාසයට පිළිතුර රටේ ස්වභාව ධර්මයේ විසින්ම ලබා දීලා තියෙනවා. දබර හිමිට එහෙම මුදල් ලබා දෙන්න හේතුව මොකද්ද? ලිට්‍රෝ සමාගමේ වැඩ කරාද? අනුශාසනා කරාද? මොකද්ද අපේ හාමුදුරුව කරපු වැඩේ? දඹර අමිල හිමි, මම ඒ වචනේ පාවිච්චි කරන්නේ මෙන්න මේ විදියටයි. රොබරි දඹර අමිල හිමි, මේක ෆුල් රොබරියක් දීලා තියෙනවා. අපි කියනවා වහම ඔබ දැන් රොබරි කාරයේ චීවරේ ගලවන්න, ජාතියෙන් සමාව ගන්න. අපි බැලුවා මලිට ගහනකොට චන්දලා අඬන්නේ ඇයි කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ගහනකොට දඹර අමිල හිමි වඩන්නේ මොකද? රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නියෝගය මත එයා ලිට්‍රෝ සමාගමෙන් රුපියල් 95000 දීමනා ගන්න නිසා රනිල් වික්‍රමසිංහ රජ නැතුණ පාඩු වෙන්නේ දඹර අමිල හිමි වගේ මේ කියන නඩේට තමයි පාඩු වෙන්නේ. ඉතින් එයාලා පාරට බැහැලා අද පාරමයි ඉන්නේ. හාමුදුරුවනේ දවස් 14ක් කල් දෙනවා. 15 වෙනි දවසේ අපි හාමුදුරුව වැඩ ඉන්න ඔය පන්සලට එනවා ජනතාවගේ සල්ලි ආයි ගන්න. දඹර අමිල හිමිට මාසකට 95000 බැගින් රජයේ මුදල් අවභාවිතයට ඉඩ දුන්න රවි කරුණානායක මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය කපන්න කියලා යෝජනාවක් ගියේ. පුදුමයි ඒත් ඇත්තයි නේ. දඹර අමිල අපේ හාමුදුරුව ගෑස් වලින් දුවලා තියෙනවා. චරක බික්කවේ බහුජන හිතාය, බහුජන සුඛාය. ලිට්‍රෝ ගෑස් සමාගම මහජනයාගේ මුදල් අවභාවිත පිළිබඳ වහා රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? නෑ ඒව යහපාලනේනේ. යහපාලනේ මුදල් ගන්නේ නැර නඩු නෑ. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සල්ලි ගත්ත එක්සත් ජාතික පක්ෂයය ඔය ස්වාධීනයි කියන අය සිවිල් සංවිධාන වලගේ නම් එළියට එනවා. එතකොට ඒක රහස් ගිණුමක්. උනේ මෙවැනි රහස් ගිණුම් කීයක් තිබ්බත් මේවා හොයන්න ඕන විතරක් නෙවෙයි. අපිට හොරා ගිලා අපු අවුරුදු 3000ක් අපේ ලැට්වලවලු තහරලා රත්තරන් අස්පි හොයපු රණවික්‍රම වික්‍රමසිංහ මහත්තයාගේ යථාර්ථය මේ රටට එළි කරන්න. ජනතා පරමාධිපත්‍ය සුරැකීම සඳහා වන සංඝානුශාසනාව මැයින් ජාතික මහා සංඝ සමුළුව අද පස්වරුවේ නිලුම්පොකුණ රඟහලේදී පැවැත්ුණා. මහා සංඝ සමුළුව සඳහා මහවැලි කේන්ද්‍රයේ සිට නිලුම්පොකුණ රඟහල දක්වා සංඝයා වහන්සේ වැඩම කළේ පාගමනින්. අනතුරුව නිලුම්පොකුණ රඟහලේදී මහා සංඝ සමුළුව ආරම්භ කෙරුණි. අස්ගිරි මල්වතු අමරපුර සහ රාමඤ්ඤණ සිවුනිකායේ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ තියෙන தත්ත්වය මෙහෙම ගියෝ සිද්ධ වෙන එකම දේ තමයි සෙන්කෝලේ කොහරි මුල්ලක තියාගෙන අර විදිහට මයික් එකක් තියාගෙන මේ බෙදුම් වාදය රට පෙරල් ක්‍රමයට ගෙන යාමේ ඒ තීන්දුව తీර්ණ ශනිකව පෙබරවාරි 4 වෙනිදාට ඉස්සෙල්ලා ගන්න තමයි අපිට දැනගන්න තිබෙන විදිහට දැන් සඳානගත වෙලා තිබෙන්නේ තියෙන එකත් එක්ක විධායකයේ වෙනම තිබීම නිසා තමයි යම් කිසි පිට සහනයක් වුණේ. මේක පාර්ලිමේන්තුව තුළටම නැවත ගොනු වුණොත් ඉතාමත් භයානක ප්‍රතිඵල භුක්ති විඳින
විඳින්න සිද්ධ වෙනවා මේක ආපසු හරවන්න නම් අපිට තිබෙන එකම දේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැවත බැතිවරණයකින් ජනතාවට සුදුසු පුද්ගලයන් පත් කර ගැනීමට අවස්ථාව උදා කර දීමයි අපිට අපේ සුවඳ දන්න අපේ කවියක සීප දෙක රසය දන්න වෙලේ ඉපනැල්ලේ සුවඳ දන්න ගහකේ මලක් කඩලා පූජා කරන්න දන්න නායකත්වයන් අපි බිහි කරගත යුතුයි තියෙන තොරතුරු ඉතාම බරපතලයි ඉතාම භයානකයි මේ අපි කිව්ව මිෂනාරි බෝනගේන් කණ්ඩායම අලුත් කඩේ හරහා දක්වා පවා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ඒ වචන කියන්නේ හේතුවක් ඇතුව ඊටඩක් කියන්නේ කිව්වොත් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා පාර්ලිමේන්තුවේ නෙවෙයි අධිකරණේ පිළිබඳව පවා ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරන හැටි අපි දැකලා තියෙනවා මේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊවැනි අදහසක් ප්‍රකාශ කළා නම් මේ වෙනකොට අත්තඩංගුවට අරගෙන සිරගත කළා ඉවරයි පෙරදිග ධාන්‍යාගාරයේ කියපු රට පෙරදිග ලෝකේ බබලන මුතු වැටේ කියපු රට පෙරදිග ලෝකේ කඳුළු බිඳුව බවට පත් වෙන්න නොදී මේ රට රැකගමු මේ ක්‍රියාවලිය අපි දකින්නේ හාමුදුරනේ දේශපාලන අර්බුදයක් හැටියටයි දේශපාලන පක්ෂ රාශියක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදාගත්තා ඒ ජාතික ආණ්ඩුව ඊට පස්සේ කඩා වැටෙනවා එනෝ ජනාධිපතිවරයා විසින් අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරනවා එතනින් පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ කතානායකවරයා මේ ස්ථා අර්බුදයක් බවට පත් කරගත්තා සැබවින්ම මේ මොහොතේ අපි මහා සංඝරත්නයේ හැටියට රටේ ආරක්ෂාව වෙනුවෙන් කුමක් කළ යුතුදයි අනුශාසනා කළ යුතුද මෙහිදී අපේ හාමුදුරුවනේ අපි දන්නවා ව්‍යවස්ථා දායකය විධායකය අධිකරණයේ කියන මේ බලමූලයන් තුනම උපදින්නේ ජනතා පරමාධිපත්‍ය මතයි ඒ නිසා මේ සමස්ත බලමූලයන් උපදින ජනතා පරමාධිපත්‍යයට මේ ගැටලුව බාර දීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා අපිට පොදු හතුරෙක් ඉන්න ඕනේ හාමුදුරුවනේ එකතු වෙන්න දැන් බලන්නකෝ අපේ අයගේ ලොකු අදහසක් තිබ්බනේ අපිට මේ මහා සංඝය එකතු කරන්න බෑ කියලා හැබැයි අපේ රටට එරෙහි පොදු හතුරෙක් එන වෙලාවේදී මහා සංඝරත් මේකට එකතු වෙනවා කිසිදු වරප්‍රසාදයක් වෙනුවෙන් මේකතු වෙන්නේ රට වෙනුවෙන් ඒ නිසා හාමුදුරනේ මේ සිවුරට තියෙන හයිය සිවුරට තියෙන බලය අපි මේ රට ඉදිරියේදී පෙන්වන්න ඕනේ තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු රටවටා හිරු ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සාකච්ඡාවකට සහභාගී වූ අතර සාකච්ඡාවට පෙර එම ආයෝජකයන් පිරිසගේ නායකයා මෙරට ජාතික ගීය ගායනා කළේ මෙලෙසින් පුළුන්නරුව අරලගන්විල ඉසේ ටියලට අද අලුයම කැම්ප්‍රතයක් පෙරලීමෙන් අම්පාර ප්‍රදේශයේ පදිංචි සමන් දිසානායක නැමැති පුද්ගලෙක් දියකිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා ත්‍රිකුණාමලයේ මාබල් බීච් මුහුදේ දිනෑමට ගිය වයස අවුරුදු 13ක සහ 15ක මහනුවර මඩවල ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙක් අද පස්වරුවේ දියකිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා ගල්ලේ පැවති උත්සවයකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ බහුතර මතයේ අනු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවයි බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කිසි කලක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවනසේ ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදාහරණයක් ඇරෙයිද අපේ යාපනයේදී බහුතරය දෙමළ කතා කරන නිසා එයිදී සිංහල කතා කරන අයට අගතියක් වෙන්නත් බෑ ඒ වගේම අපි හම්බන්තොටදී බහුතරය සිංහල නිසා දෙමළ කතා කරන අයට අගතියක් වෙන්නත් බෑ රටවටා හිරෝ සුදානම අදට සමුගන්නට. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව කිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි යමුන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.